විදුලි බල මණ්ඩලයේ සමස්ත වියදමෙන් 85%ක්ම ජනනය සඳහා වියදම කියලා ඔබතුමා කිව්වා. දර ඉතුරු 15% කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොච්චරක් විතර ප්‍රමාණයක්ද? මොකද දැන් මේ පළවෙනි චෝදනාව විදුලි බල මණ්ඩලයේ ඔබතුමන්ලා කටයුතු කරනකොට පරිපාලනය ගෙනිනකොට වෙනත් විශාල කොන්ත්‍රාත්කරුවන් අරගෙන තියෙනවා බඳවා ගැනීම කරලා තියෙනවා සමාගම් වලට දීලා තියෙනවා. සේවකයෝ 23500ක් තියාගෙන මොනවද කරන්නේ? ඒතර ඒගොල්ල මොනවද වෙන්නේ කියන චෝදනාව තියෙනවනේ. මොනවද කරන්නේ අතර? දැන් විදුලි බල මණ්ඩලය කියන්නේ විශාල ආයතනයක්. පාරිභෝගිකෝ මිලියන 7ක් ඉන්නවා. ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම අපේ පද්ධතිය තියෙනවා. පද්ධතියේ ඕවර්හෙඩ් ලයින් තියෙනවා කිලෝමීටර් ලක්ෂ 2ක්. ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා 37000. එතකොට අපේ ඒරියා ඔෆිස් තියෙනවා 68ක්. ඒක කන්සියුමර් සර්විස් සෙන්ටර්ස් තියෙනවා 240ක්. හරි. එතකොට මේ පාරිභෝගිකෝ මිලියන 7කට සැපයුම දෙනවයි කියන එක ඉතාම සංකීර්ණ කටයුත්තක්. අනික තමයි අපි සැපයුම දීමෙන් පමණක් නතර වෙන්නේ අපි විදුලිය ජනනය කරනවා. විශාල වශයෙන් විදුලිය ජනනය කරනවා. එතකොට අපේ බලාගාරය අපි නඩත්තු කරන්න ඕනේ, ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒවා ඉතාම සංකීර්ණ කටයුතු. එතකොට ඒ අතරතුර අපේ පද්ධතිය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට පද්ධතියේ අපේ සම්ප්‍රේෂණ පද්ධතිය, බෙදාහැරීම් පද්ධතිය, ඒවල නඩත්තු කරන්න ඕනේ, ඒවා ඔපරේට් කරන්න ඕනේ, ඒවල ඩිවලොප්මන්ට්ස් කරන්න ඕනේ, ප්‍රොජෙක්ට්ස් අපි කරන්න ඕනේ, ඉස්සරහට එන්න ඕනේ ප්‍රොජෙක්ට් සියල්ල අපි දැන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක විශාල සංකීර්ණ ආයතනයක්, විශාල වැඩ කොටසක් කරන ආයතනයක්. ඉතින් එහෙම ආයතනයක වැඩ කරන්න අපිට ජනතාවක් ඕන. ඉතින් මේක සංසන්දනය කරලා බලන්න පුළුවන් පිටරටවල මේ වගේ ආයතනයක් එක්ක. අපේ ආයතනයේ පිටරට ආයතනයේ අතර මහලුකු වෙනසක් නැහැ. අපිට කාර්යමණ්ඩලයක් ඕන මේ කටයුතු කරන්න. කාර්යමණ්ඩලයක් නැතුව මේ කටයුතු කරන්න අමාරුයි. නමුත් කාර්යක්ෂමතාවය තව වැඩි කරගන්න අවස්ථා තියෙනවා. මම ඒක කියනවා. කාර්යක්ෂමතාවය තව වැඩි කරගන්න පුළුවන්. නමුත් අපි ඒ සංකීර්ණ කටයුත්තක් මේ අවස්ථාවේ කරන්නේ. ඉතින් ඒ නිසා ඕක හරියට කාටවත් කියන්න බැහැ. මේ කීයද විදුලි බල මණ්ඩලයේ ඉන්න ඕනේ කියන එක ඒක කරන්න පුළුවන්. ඉතාම සූක්ෂමව ඇනලයිස් කරලා බලන්න ඕනේ වර්ක් නෝම්ස්. ඒක අපි දැන් කරලා ලබන සතිය අපි ප්‍රකාශයට පත් කරනවා. වර්ක් නෝම්ස් 90 විදුලි බල මණ්ඩලයේ කී දෙනෙක් ඉන්න ඕනද කියන එක. ඒතොර ඒ අනුව තමයි අපිට ඉදිරිය මෙයා කරන්න ඕනේ. ඉතින් විදුලි බල මණ්ඩලයේ වියදම් කියන එක ගත්තහම අපේ ජනන වියදමට අමතරව තියෙන සම්ප්‍රේෂණ වියදමයි, බෙදාහැරීම් වියදමයි. ඊට අමතරව ෆයිනෑන්ස් කෝස්ට් එක. ඇත්තටම ෆයිනෑන්ස් කෝස්ට් එක 105ක් විතර ඇවිල්ලා දැන්. මොකද වෙලා තියෙන පහුගිය කාලේ අපි ණය ගත්තනේ. ඒ ණය ගත්ත ඒවා පොලිය විශාල පොලියක් අපිට ගෙවන්න වෙලා තියෙනවා.